ඔයාලට හිතෙන්නේ මේ මොනවා කියලාද? ඉතින් අද මම ගොඩාක් රස සම්බෝලයක් හදාගත්තා. මේක සම්බෝලයක් කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති නමක් දාගන්න මේකට. කොහිල කන්න පුළුවන්, රසම විදිය කියන්න පුළුවන්. ඉතින් කොහිල වැඩිය කන්න කැමති නැහැ එකම විදියට ඔයලා. මම මේ විදිය රෙසිපියක් මීට කලිනුත් කරලා ඇති කොහිල වලින් ඩෙවල් එකක් වගේ හදාගන්න හැදී. අද මම ඊට වඩා වෙනස් දෙයක් කරන්න යන්නේ. ඔයාලට මෙහෙම හදාගත්තොත් එහෙම කොහිලද කියලා හිතාගන්නවත් බැහැ. ඒ තරම් රසයි. තරු පහේ හොටෙල් එකක කෑම එකක් වගේ රසක් එනවා මේ විදිහට හදාගත්තම. ඉතින් අපි යමු දැන් හදාගන්න විදිය බලන්න. මේ වගේ රසම රස කෑම ලේසියෙන් හදාගන්න විදිය බලාගන්න පුළුවන් ඔයා මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එකතෙලා ඉන්නානම්. ඉතින් මේ වගේ කොහිලාලයක් මම අරගත්තා. ඊට පස්සේ මම කොහිලාලේ සුද්ධ කරලා සෝදගෙන අරන් ආවා පුතු ඇරලා මේ තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට කෑලි කපා ගන්නවා මේක. හීනියට කපා ගන්නවා. ඔයාලට මේක මීටත් වඩා හීනියට කපා ගත්තත් කමක් නැහැ. මේ විදිහට තමයි මම කපා ගන්නේ. ඔයාලට මේ විදිහට කොහිලා කපලා හීනියටම කපලා ගොටුකොළ සලාද හදනවා වගේ පොල් ඒ වගේම ලූණු අමු මිරිස් දෙහි ටිකක් දාලා සලාදයක් වගේ හදලා කන්න ගන්නත් පුළුවන්. ඉතින් ඒක ගොඩක් ගුණදායකයි කියලා මට හිතෙනවා. මොකද රත් වෙන්නේ නැහැ, බැදෙන්නේ නැහැ. ඉතින් අද මම හදන්නේ ගොඩක් වෙනස් විදිහට. දැන් හරි, ඒකට මම ලුණු ටිකකුයි කහ ටිකකුයි කලවම් කරගන්නවා. ලුණු තේ හැඳි භාගයක් විතරයි, කහකුඩු චුට්ටකුයි දාලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක අපි බැත ගන්න ඕනේ. ගොඩාක් තෙල් ඕනෙත් නැහැ මේකට. සාමාන්‍යයෙන් මේ වගේ ෆ්‍රයි පෑන් එකක් තියෙනවා නම් ටිකක් තෙල් දාලා බැත ගන්න පුළුවන් ඔයාලට. මේ විදියට දාලා බැත ගන්න ඕනේ. ඉක්මනට බැදෙනවා, ගොඩක් වෙලා යන්නේ නැහැ, බටු බැදිනවා වගේ. ඉතින් මේක ටිකක් කලං කර කර මේ විදියට බැද ගන්න ඕනේ. ඉතින් දැන් හරි, මේ වගේ පාට එනකොට මේක ලිපෙන් අයින් කරගත්තම හරි. ඉතින් චූටි කෑල්ලක් කාලා බලනකොට හොඳ රසක් දැනෙනවා, බැදිච්ච රසක්. ඊට පස්සේ ඒක අයින් කරගෙන මම අනිත් ටිකක් දාලා බැද ගන්නවා. දැන් හරි, ඔන්න කොහිල ටික නම් බැදලා ඉවරයි. ඉතින් මේක රසටම හදාගන්න මම කපාගත්ත ද්‍රව්‍ය ටිකක්, සුදු ලුණු ටිකක්, සුදු ලුණු බික් 4ක් විතර මම හීනියටම කපාගත්තා. ඒ වගේම ලොකු ලුණු ගෙඩියක් කපාගත්තා. අමු මිරිස් කරපිංච ටිකක් හීනියටම කපාගත්තා. ඒ වගේම තක්කාලි ගෙඩි දෙකක් කපාගත්තා. ඉතින් මේවා තියනවා නම් තියෙන විදිහට ලැහැත්ති කරගන්න. ඊට පස්සේ මම තියෙන ඉතුරු තෙල් ටිකටම දාලා මේ ටිකත් බැද ගන්නවා. ටිකක් ලුණුයි සුදු ලුණුයි. ඉතින් ඔයාලා බැදිච්ච තෙල් ගොඩාක් තියෙනවා නම් ඉතුරු වෙලා එච්චර ඕන නැහැ. ටිකක් අඩු කරලා මේ සැඳි තුනක් විතර දාලා ලුණුයි සුදු ලුණුයි ටිකයි බැද ගන්න. ඉතින් මේ ටික හොඳ සුවඳෙන ප්‍රමාණයට ලා දුවරු පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඊට පස්සේ හීනියට කපාගත කරපිංච ටිකත් එකතු කරගන්නවා. මම අමු මිරිසුයි තක්කාලි දාන්නේ නැහැ. ඒක මට හිතෙනවා අමුෙන් දාගන්න ඕනේ කියලා. ඔයාලට ඕන නම් එකක් දාලා බැද ගන්න පුළුවන්. දැන් ඔන්න ලූණු සුදු ලූණු කරපිංච ටික හොඳට බැදිලා තියෙන්නේ, සුවඳත් එනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්න ලුණු ටික. කොහිල වලට ලුණු දාපු හින්දා ටිකක් පරිස්සමට ලුණු දාගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්න කෑලි මිරිස් තේ හැඳි දෙකක්. ඊට පස්සේ දැන් හරි ඔන්න මම ලිප් ඔෆ් කරගත්තා. කෑලි මිරිස් ටික දාපු ගමන් ලිප් ඔෆ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේක දාගන්න බැදගත්ත කොහිලයකටම දාලා පොඩ්ඩක් නිවෙන්න අරින්න කලවම් කරගන්න බෑ නැත්තම් අතින්. ඊට පස්සේ තක්කාලි ටිකයි මිරිස් ටිකයි දාගත්තා මම මේකට. දාලා කලවම් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් තක්කාලි වල ඇඹුල් රසක් තියෙනවා. ඒ වුණාට මට දෙහි ටිකකුත් දාගන්න හිතුණා. දෙහි ඇඹුල් ටිකකුත් දාගත්තාම හරිම රසයි මේකට. දාලා කාල බලන්න ලුණු එහෙම ඇතිද කියලා. ලුණු චුට්ටක් මදි වගේ මම ලුණු ටිකක් දාගත්තා. තව දෙහි චුට්ටකුත් දාගත්තොත් හොඳයි කියලා හිතිලා මම ඇඹුල් ටිකකුත් දාගන්නවා.
ඉතින් දැන් හරි ඔන්න මේක මේ විදිහට හදලා බලන්නකො පුදුම රසක් තියෙන්නේ. ඇත්තටම කොහිල කන්න පුළුවන් රසම විදියක් කියන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මේක තෙල් කෑමක් ශරීරයට අගුණයි කියලා. ඒ වුණාට දැන් සොයාගෙන තියෙනවා එළවලු තෙල්, ඒ වගේම ෆාම් ඔයිල්, මේවා අතරින් පොල් තෙල් තමයි අපේ ශරීරයට කිසිම අගුණයක් නැති තෙල් කියලා. ඉතින් කලවම් නැති හොඳ පිරිසිදු පොල් තෙල් වලින් හදන කෑම අපේ ශරීරයට අගුණ නැහැ. ඒ වුණාට ඔයාලට හිතෙනවා නම් මේක තෙල් වැඩි, මේක හොඳ නෑ කන්න කියලා හදාගන්න එපා. ඉතින් මගේ වීඩියෝ එකටත් හොඳයි නම් ලයික් එකක් දාලා අදහසකුත් ලියන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති එකේ නම් සබ්ස්ක්‍රයිබ් එකකුත් දාගෙන යන්න. ගිහින් එන්න සුබ දවසක්, නිරෝගී දිව්‍යාකාර සියලුම දෙනාට.